සුබ දවසක් අලුත් වැඩසටහනක් කරගෙන තමයි අදත් අපි ආවේ. ඉතින් සුපුන් කෘෂ්මාල් YouTube channel එක subscribe කරන්න, share කරන්න, ඕගලන්ගේ අදහස් comment කරන්න. ඉතින් අපි ඊට ඉස්සලා දවසක මම ඕගලන්ට කියලා දුන්න සරිගම් පද නිසා කොහොමද යන්නේ? දකුණු අතින් කොහොමද play කරන්නේ? වම් අතින් කොහොමද play කරන්නේ? ඉතින් ගොඩක් අය කතා කරලා මගෙන් ඇහුවා මේ C sharp, E flat, F sharp, A flat, B flat. මේ කළු notes එක තියෙනවනේ. ඒ ටිකෙන් කොහොමද මේ C sharp ඊට පස්සේ F sharp අනිත් ඒවා flat එන්නේ කොහොමද කියන එක ඒගොල්ලන් ආයෙත් ඇහුවා. ඉතින් මම ඒක තව ගැඹුරින් අද කියලා දෙන්න හිතුවා. මොකද මේ ඒකේ ප්‍රශ්න තියෙන අයට. එතකොට දැන් මේ රූප සටහනේ පේන විදිහට ඕගලන්ට පේනවා C sharp, E flat, F sharp, A flat, B flat. එතකොට C sharp කියන්නේ කෝමල රි ඊට පස්සේ කෝමල ග, E flat කියන්නේ එතකොට F sharp කියන්නේ තීව්‍රම ඊට පස්සේ කෝමල ද ඒ ෆ්ලැට් කියන්නේ කෝමල නී බී ෆ්ලැට් කියන්නේ. එතකොට දැන් මට එක්කෙනෙක් අර කතා කරලා ඒ විස්තර අහපු හින්දා මම මේ ආයෙත් ඒක කියන්නේ. එතකොට කීබෝඩ් එක තමයි C sharp. එතකොට මේ E ෆ්ලැට්, F sharp, A ෆ්ලැට්, B ෆ්ලැට්. එතකොට දැන් අපි මේක ගන්නෙ මේ sharp කියලා. දැන් මම අර අහපු හින්දා මම වැඩි දුරටත් මේ ගැන මම කියන්න හිතුවායි. දැන් C sharp හැදෙන්නේ කොහොමද? C sharp හැදෙන්නේ C මෙතන නම් ඒ කියන්නේ මම දැන් ඕගලන්ට ටීටිස්සෙල්ලා කියුවේ ස්ටෑන්ඩඩ් විදියට. ඒ කියන්නේ මේ ඔක්කොම පටලන්නේ නැතුව ඒ වුණාට ඔක්කොම මේ ටිකක් දැනගන්න ඕගලන් C C එකත් එක්ක මේ දකුණු පැත්තට ගිහිල්ලා තියෙන බ්ලැක් කී එක තමයි C sharp. C sharp. එතකොට C එකත් එක්ක දකුණු පැත්තට ගිහිල්ලා තියෙන කී එක C sharp නම් ඊට පස්සේ තියෙන D එක. D එකත් එක්ක දකුණු පැත්තට ගිහිල්ලා තියෙන්නේ D sharp. D sharp. එතකොට E එකට ආවන් පස්සේ E එකට අපිට මේ බ්ලැක් කී එකක් නැහැ. ඊට පස්සේ අපි යනවා F එකට. F එකට ගියන් පස්සේ දකුණු පැත්තට ගියාම මේ මොනවද? F sharp. එතකොට G එකට ගියාම G එකේ දකුණු පැත්තේ තියෙන්නේ G sharp. එතකොට A එකට ගියාම A එකේ දකුණු පැත්තේ තියෙන්නේ A sharp. එතකොට B එකට ගියාම B එකෙත් මේ පැත්තේ තව sharp එකක් නැහැ. එතකොට අපි sharp කියලා කියන්නේ කීබෝඩ් එකේ නෝට් එක. ඒ කියන්නේ මේ සරිගම් පද නිසා C D F G A B ගත්තාම C එකත් එක්ක තියෙන්නේ දකුණු පැත්තේ මොකක්ද? ඒක D එකත් එක්ක තියෙන දකුණු පැත්තේ මොකක්ද? ඒ විදිහට ගිහිල්ලා තමයි මේ C sharp D sharp. ඒතර මම ඊට ඉස්සෙල්ලා ඔයගලන්ට මේ කියන්න නැතුව ඇති. ඒ වගේම දැන් අපිට අනිත් පැත්තට ගන්න පුළුවන්. දැන් ඔයගලන් රූප සටහනක් පේනවා ඇති මේ. දැන් අනිත් පැත්තට කියන්නේ මේ වම් පැත්තට සුදු පාට කී එකත් එක්ක තියෙන එකත් එක වම් පැත්තට. වම් පැත්තට යනකොට මේක D flat කියලාත් ගන්න පුළුවන්. එතකොට C sharp එක D flat. D flat කියලාත් ගන්න පුළුවන්. එතකොට දැන් අපි sharp කියන එක අමතක කරමුකෝ. දැන් flat කියන පැත්තට යන්න. එතකොට D දැන් මෙතන C එක ගත්තම C එකට මේ පැත්තේ නෑ මොකද කළු පාට. ඒකින්ද අපිට C එක ගන්න බෑ. මේ D එකට ආවන් පස්සේ D flat. D flat. එතකොට අපි මේ E එකට ආවහම E flat. එතකොට F එකට ආවම F එකෙත් නෑ. ඔයගලන්ට පේනවා ඇති මෙතන F එකේ මුකුත් නෑ. එතකොට අපි G එකට එනවා. එතකොට G flat. එතකොට A එකට එනවා. A flat. එතකොට B එකට එනවා B flat. දැන් ඔයගලන්ට පේනවා දකුණු පැත්තට ගියාම sharp වෙනවා. වම් පැත්තට ගියාම flat වෙනවා. හරිම ලේසි. මේ හරියට තේරුම් ගත්තාම හරි ලේසි. මේක අමාරු නෑ. මේ පැත්තට sharp, මේ පැත්තට flat. එතකොට අපි music වල දැන් මේ ඔක්කොම පටලා ගන්න බෑනේ. එක නෝට්ස් වල G sharp තියෙනවා, ඊට පස්සේ A flat තියෙනවා. එහෙම හැමෝටම හොයාගන්න අමාරු හින්දා තමයි C sharp, F sharp විතරයි sharp එකකට තියෙන්නේ. මොකද ඒ දෙක එහෙම දිගලා තියෙන්නේ. මේ දෙපැත්තේ කී දෙකක් නැහැනේ ඔයගොල්ලන් පේනවනේ. C C එකට වම් පැත්තෙත් මේ black key එකක් නැහැ. F එකට වම් පැත්තේ black key එකක් නැහැ. ඒ හින්දා C sharp, F sharp මතක තියාගන්න. C sharp, F sharp අනිත් ඒවා flat. ෂාප් දෙකයි ෆ්ලැට් තුනයි. එතකොට E ෆ්ලැට්, A ෆ්ලැට්, B ෆ්ලැට්. ඉතින් මම හිතනවා අද කරපු පාඩම ගැන ඔයගලන්ට දැන් ප්‍රශ්න නැතුව ඇති කියලා. මොකද එතන තියෙන මූල ධර්ම ටික ඔක්කොම මම අද කියලා දුන්නා ඔයගලන්ට. මොනවායි ප්‍රශ්න තියෙනවා නම් මේ කමෙන්ට් කරලා හරි අහන්න. ඒක මම මේ කොහොමද වෙන්නේ කියන එක කියලා දෙන්න. ඉතින් බොහොම ස්තුතියි. ඒ වගේම දැන් ගිය සතියේ මම කිව්ව WhatsApp කරන්න කියලා ඔයගලන් පුරුදු වෙන විදිය මට එක්කෙනෙක් කියලා තිබ්බා. ඒක මම දැන් දාන්න එකත් බලන්න.
ඒක හැබැයි අර මේ ඒක හොඳයි ප්ලේ කරලා තියෙන විදිය. හැබැයි ඒකෙත් තියෙනවා පොඩි මෙම එකක්. ඒක මේ අර එක ටෙම්පෝ එකකට ප්ලේ කරන්න එයා ප්ලේ කරලා තිබ්බේ අර එහෙම නවත්තන්න නැතුව එක රිද්මයකට යන්න ඕනේ. ඒ විදියට පුරුදු වෙන්න මම ඊළඟ දවසේ අභ්‍යාස ටික ඔයගලන්ට ගේනවා ඉක්මනටම. ඒ අභ්‍යාස ටික පුරුදු වෙන්න වම් අතෙන් දකුණු අතෙන් අපි ළඟදීම ඉක්මනට හම්බෙමු.